විදුලි බල භාර අමාත්‍ය ලගාමින් ලොකුගේ මැතිතුමා එළබෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිව්වා. නමුත් එතෙන් සිට ඔහු පාර්ලිමේන්තුවේ ඉන්න බවත් මා දැක්කේ නැහැ. නමුත් ඊයේ මාධ්‍ය සාකච්ඡාවක ඉන්න බව මා දැක්කා. එනිසා මේ මුදල් අමාත්‍යංශ විවාදයේදී ඒ ගිවිසුම අපි සතුව තිබුණා නම් ඉතාමත් වැදගත්. ඒ මොකද මුදල් අමාත්‍යංශයේ විසින් 2021 9/6 වෙනි දින ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුව එහි 8/2 වගන්ති අනුව ඒ කැබිනට් පත්‍රිකාව මා සතුව තින අත්සංකලයේ බැසි රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුදල් අමාත්‍ය 8/2 වගන්ති අනුව භාණ්ඩාගාරයේ ලේකම්තුමාට බලයක් දෙනවා न्यू फोर्ट्रस एनर्जी समागम समग ग्यूसुम कसंकर हेब माधन्ना पर्दे ग्यूसुम कैबिनेट मंडल इदिरीपत्लत्ने पार्लमेंट इदिरीपत्लत्ने अद मुदल्लमात्यांश विवादीदीक वेदगत लिस्सापि साकच्चावट बंधुं कलियुतु तिबुनु नमुत् मा सतु ए ग्यूसुम तिबिनो विशेषेन्म एके सेल हेटियट श्रीलंका आंडुवत् बय हेटियट एनएफई श्रीलंका पवर् होल्डिंग समागमत् असंकरपु ग्यूसुम පහුගිය 2021 සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සංගවාගෙන තියෙන ගිවිසුම ශ්‍රී ලංකා රජය විසින් අස්සම් රජය වෙනුවෙන් අස්සම් කළා තිබෙන්නේ මිස්ටර් සජිත් රුචීක ආටිගල මම හිතනවා භාණ්ඩගාරයේ ලේකම් ආටිගල මහත්මගේ සම්පූර්ණම වෙන්නේ ඇති ඒත් මේ ගිවිසුම තමයි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි අවධාරණය කරේ ඒ මොකද මේක පෞද්ගලික දේපල පවරාදීන් පිළිබඳ ගිවිසුමක් නෙවෙයි. තමුන්නාන්සේලාගේ යම් බලයක් ඇටෝනි බලපත්‍රයක් කරා තව කෙනෙකුට පවරාදීමේ ගිවිසුමක් නෙවෙයි. මේක රටේ බලශක්ති ක්ෂේත්‍රයක් මේ වෙනුවට රජයේ ආයතන ගණනාවකට හිමිව තිබෙන කෙරවල පිටියේ බලාගාරයක් ඇමරිකානු සමාගමක් වෙත පවරාදීම සඳහා අත්සන් කරලද ගිවිසුමක්. එනිසා මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ අගයන महाजन नियोजित अंगे मे पार्लमेन्तु महाजन परमाधिपत्य पिलम विश्वास कर्ण ओणम आंडुवाक्सी कलयुत हेब तमुनासल दिगिन दिघट मसे कह मारकट बड़ा वेडिकाल मे गिवसुम पार्लमेन्तु इद्रिपत्करण किल किवत् मे गिवसुम पार्लमेन्तु इद्रिपत्करण एणसा गरु कथानायक तुम्हें मम ये गिवसुम सभागत कर्ण अमात्यवरयाहो एक मेम गिवसुम अस्संकर मुदल अमात्यांश अमात्य बसीर राजपक्ष मेत्मा मेम गिवसुमे विशाल बलपेमक विदुर्बल अमात्यांशी अमतिवरया गामिन लुकुगे महात्मा हो मे पार्लमेंट इदिरीपत नुकला मवि सिंह ये गिवसुम सभागत कर मे गिवसुमेदी वेदगदे तमय मे कैबिनेट पत्रिकाविंग अवसर दिन काट दो मे कैबिनेट पत्रिकाविंग अवसर दिन न्यू फोर्ट्रस एनर्जी समागम समग गिवसुम टेलमेन हेब मे गिवसुम संक्रति बेन का समग एनएफई न्यू फोर्ट्रस एनर्जी श्रीलंका पवर होल्डिंग एलएलसी के समागम समग तर कैबिनेट मंडली अवसर दिन न्यू फोर्ट्रस एनर्जी की समागम समग ग्यूसुम अस्संकर हेबे तमुनासल अस्संकलती एनएफई श्रीलंका पवर होल्डिंग की समागम समग एनिसा गरु कथानायक तुमनी कैबिनेट मंडली बले दिन लद समागम समग निवे मे ग्यूसुम अस्संकलती बेदी अतिरेक वशी श्रीलंका पवर होल्डिंग की समागम अमेरिकन एक्सा जनपद लियापदीकरण अमेरिकन एक्सा जनपद दुलाई बिंदुआ है ओरेंज स्ट्रीट वॉशिंगटन डी दहनमे अटसी एक यूनाइटेड स्टेट्स ऑफ अमेरिका की लिपिने तम मेक रिजिस्टर कर लिये इतना मंद श्रीलंका श्रीलंका होल्डिंग समागम अमेरिका भी रिजिस्टर कर समागम तर यह समागम तम मे ग्यूसम असंकल तिबीन एनसा हरी पेहदली कैबिनेट मंडल बले दुन न्यू फोर्ट्रस एनर्जी की समागम समग हेब ग्यूसम असंकल तिबिन्नी विना न्यू फोर्ट्रस एनर्जी समागम अनुबद्ध होल्डिंग समागम समग එනිසා මේ මුළුමනින්ම කැබිනට් මණ්ඩලයක් නොමග යැවීමක් හැටියට මේක සදාහන් කරන්න පුළුවන්. ඒ වගේම මේ 13 එක වගන්තිය මේ 13 එක වගන්තිය පැහැදිලිව සඳහන් කොට තිබෙනවා අවුරුදු දෙකක් යන තෙක් මේ ගිවිසුම ඒ කියන්නේ මේකේ රහස්‍යගත හා රහස්‍යගතභාවය හා ප්‍රකාශ කිරීම කියන වගන්තිය යටතේ මේ ගිවිසුම අවුරුදු දෙකක් යනකම් දෙපාර්ශ්ව අතර එකඟතාවකින් තොරව රටට හෝ ජනතාවට ප්‍රකාශනපත් නොකර සිටින්න කතානායකතුමනි එහෙම කරන්න පුළුවන්ද මේ රටේ දේපල පිළිබඳ මේ රටේ දේපල අයිතිව තිබෙන්නේ මේ රටේ මහජනයාට මේ රටේ දේපල කිසිදු පෝල්මක්කාර උරුමකාරීත්වයකින් මුදල් අමාත්‍යංශ අමාත්‍යවරයාට හෝ එහි ලේකම්වරයා ආටිගලට පවරලා නැහැ
එනිසා මේ රටේ දේපල පිළිබඳ අත්සන් කරලා අපට ඕනෑම කිවිසුම් මේ රටේ ජනතාවට දැන ගැනීම සඳහා පරම අයිතියක් තිබෙනවා හැබැයි තමුන්නාන්සේලා 13 එක වගන්තිය දානවා මේ කිවිසුම සභාගත කර හැකි වන්නේ ඉලිදරව් කළ හැකි වන්නේ දෙපාර්ශ්වයේ ඇමරිකන් එක්ස ඇමරිකාවේ සමාගම එකඟ වන්නේ නම් පමණයි මම අහන්නේ ඇයි මේ වගන්තියක් දාන්නේ ඒ විතරක් නෙවෙයි මේකේ 3-2 වගන්තිය කියන ඉදිරි කිවිසුම අත්සන් කරනකොට ඉදිරි කිවිසුම අත්සන් කරනකොට මේක NFC ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් සමාගමට ලැබියාවක් සහිතව එහෙට අනුග්‍රහය දක්වන ලෙස ඉදිරි කිවිසුම අත්සන් කළ යුතුයි කියලා. එනිසා මේ කිවිසුම සංගවාගෙන හිටපු කරුණු ඉතා පැහැදිලිද? මේ කිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට මේ කිවිසුම රටටත් ඉදිරිපත් නොකොට අපි තොරතුරු දැනගැනීම් පනත යටතේ අවස්ථා ගණනාවකදී අපි ගිහිල්ලා තොරතුරු දැනගැනීම් පනත යටතේ මේ මේ මෙම පනත ඉල්ලුවා ඉදිරිපත් කරේනේ. හැබැයි අද මම මේ පාර්ලිමේන්තුවේ සභාගත කරනවා මෙම රහසිගත රටේ දේපල රටේ ජාතික සම්පත් උරුමකාරීල සලකන තමන්ගේ සින්නක්කර භුක්තියට ලියලා දුන්නායයි කියලා කල්පනා කරන මුදල් අමාත්‍යවරයා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මේ රටට හොරෙන් ජනතාවට ඉල්දරව් කරන්න නැතුව පාර්ලිමේන්තුවට ඉල්දරව් කරන්න නැතුව කැබිනට් මණ්ඩලයට ඉල්දරව් කරන්න නැතුව මේ ඉදිරිපත් කළද ගිවිසුම මම ආද සභාගත කරනවා මේ රටේ ජනතාවටත් මේ රටේ මන්ත්‍රීවරුන්ටත් දැනගැනීම සඳහා ගරු මන්ත්‍රීතුමා ගරු